තෙරුවන් සරණයි පින්වත් ඔබ හැම දෙනාටම සදහම් සුවයෙන් සියලු ලෝසත නිවාසන සාලන ජාතියේ බෞද්ධ නාලිකාව බෞද්ධහා රූපවාහිනී නාලිකාව මේ පැයේදී සුපින්වත් ඔබ වෙනුවෙන් sannivedanaya කරන දායකත්ව ධර්මානුශාසනාව අප මෙලෙස ආරම්භ කරන්නේ දේශනා වෙනුවෙන් සිදු කළා වූ ගෞරවනීය ආරාධනාවෙන් උතුම් වූ දම්සභා මණ්ඩපය වෙත වැඩම කොට වැඩහිඳින පින්වත් ස්වාමීන් වහන්සේ පූජනීය කෝරළයාගම සරණ තිස්ස ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි සාදුනාතනං වා නමස්කාර පූර්වකව පිළිගනිමු සාදු 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 දේශනාවෙන් වෙන් අද දවසේ පින්බර දායකත්වයේ ලබා දෙමින් කටයුතු කරන්නේ ප්‍රංශයේ පදිංචි ජනත් අත්තනායක මහත්මා ලීලා අත්තනායක මහත්මිය දරුවන් වන අශේන් අත්තනායක සහ මොගන් අත්තනායක ප්‍රවීන් අත්තනායක සහ මහේන් අත්තනායක චන්ද්‍රිකා ගුණතිලක මෙනවිය ඇතුළු එම සදැහැති පින්වත් පිරිස එහෙමනම් අපි හැමදෙනාම සදහම් අසන්නට පෙර ආතුව තිසරණ සහිත පංචශීලයේ සමාදන් වන්නට සාදුනාතනං වා තෙවරක් නමස්කාර පාඨයේ සජ්ජායනා කරමු අවසරයි ස්වාමින් වහන්ස සාදු 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 සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලු අයං බදන්තා ධම්මස්සවන කාලු අයං බදන්තා ධම්මස්සවන කාලු අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥාන චාරස්ස දස බල ධරස්ස චතු වේසා රජ්‍ය විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතු වේසා රජ්‍ය විසර දස්ස සබ්බ සත්තු තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතු වේසා රජ්‍ය විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක සදහවත් කාරුණික පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ දහම් මුතුයල ධර්මදේශනා මාලාවේ තවත් එක ධර්මදේශනාවක් ශ්‍රවණය කිරීම සඳහා පින්නතුනි මේ ධර්මදේශනා මාලාව තුලින් මේ දිනවල අපි සාකච්ඡා කරමින් ඉන්නේ ගණක මොග්ගල්ලාන කියන සූත්‍ර දේශනාව. ඒ සූත්‍ර දේශනාව ඇසුරු කරගෙන මේ වෙනකොට ධර්මානුශාසනා හයක් ධර්මානුශාසනා හතක් අපි සිද්ධ කරලා නිමා කරලා තියෙනවා. මේ සදැහැති පිරිස අද දායකත්වයේ දරුණු ලබන්නේ එහි 8 වෙනි ධර්ම දේශනාව සඳහා.
ඒ උතුම් ධර්මදේශනාවේ දායකත්වයේ අරගෙන ලක්වැසි ලෝවැසි සියලු දෙනාටම ධර්මයේ දානය කරවලා රැස් කරගන්න මේ උදාාරතර වූ කුසල කර්මය ඊටාම ඉක්මන් භවයක ඊටාමත්ම කෙටි කාලයකින් සැප සහගත ප්‍රතිපදාවකින් උතුම් අමා මහ නිවනින් සැනසීම සඳහාම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. පින්නතනි මේ උතුම් වූ ගණක මොග්ගල්ලාන කියන සූත්‍ර දේශනාව තුළ භාග්‍යතුන් වහන්සේ කරුණු පැහැදිලි කරන්නේ නිවන් මගට යන්න බලාපොරොත්තු වෙන කෙනෙක් ඒ නිවන් මගේ කෙසේ හික්මිය යුතුද කියන ආකාරයේ පිළිබඳව. ඉතින් ඒ පිළිබඳව කරුණු රාශියක් පහුගිය ධර්මදේශනාවන්ගෙන් අපි සාකච්ඡා කරන්න යෙදුණා. සීලය මුල් කරගෙන යන මේ ගමනේ ඉතා කුඩා වරදේ පවා බය දකිමින් සුළු වරදක්වත් නොකර මනාව සමාදන් වුණ සීලයක් ආරක්ෂා කරගෙන මේ ගමන යා යුතු බව මෙතෙක් ධර්මදේශනාවන්ගෙන් සාකච්ඡා කළා. හත්වෙනි ධර්මදේශනාව අවසාන කරනකොට අපි සිහිපත් කරමින් හිටියෙත් සමාදන් වෙච්ච සිල්පදයට කොයිතරම් ගරු කළ යුතුද කියන කාරණාව. අපි එහිදී සාකච්ඡා කළා කිකීව අණ්ඩං චමරීව වාලදින් පියංව පුත්තං නයනංව ඒකකං තතේව සීලං අනුරක්කමානු සුපේ සලෝ හෝත සදා සගාරවෝ කියන ගාථා රතනේ. මේ ගාථා රතනෙන් කියලා තියෙන්නේ කිරලියක් තමන්ගේ බිජුවට රකිනවා වගේ, සෙමර මුවෙක් තමන්ගේ වල්ගය රකිනවා වගේ, එකම පුතෙක් ඉන්න අම්මා කෙනෙක් තමන්ගේ පුතා රකිනවා වගේ, ඒ වගේම එකම ඇහක් තියෙන කෙනෙක් ඒ ඇහ රකිනවා වගේ, තතේව සීලං අනුරක්කමානෝ සුපේසලෝ හෝත සදා සගාරවෝ. තමන් සමාදන් වෙච්ච සිල්පදයත් මනාව ආරක්ෂා කළ යුතුයි. එහෙම නැත්තං කිරලිය බිජුවට රකින්නට වඩා සෙමරු මුවා තමන්ගේ වල්ගයට දක්වන කැමැත්තට වඩා, එකම පුතාට මව දක්වන සෙනෙහසට වඩා, එකම ඇහැක් ඇති කෙනෙක් ඒ ඇහැ රකින්න උනන්දු වෙනවට වඩා තමන් සමාදන් වුණ සිල්පදේ ආරක්ෂා කරගන්න උනන්දු විය යුතුයි කියන කාරණාව මෙතන පැහැදිලි කරනවා. අපි පහුගිය ධර්ම දේශනාවෙන් ඔය කරුණු ටික සාකච්ඡා කරමින් තමයි දේශනාව නිමා කරන්න යෙදුනේ. අපි අද ධර්මානුශාසනාව එතන ඉඳලා ඉදිරියට පවත්වගෙන යමු. මේ සීලය අපිට කොයිතරම් නිවන් මගේ ඉදිරියට යන්න උපකාර කරනවද කියන කාරණාවට පැහැදිලි කරපු කරුණු කීපයක් මෙතනදී සඳහන් කරන්න පුළුවන්. සීලය කියලා කියන්නේ ගංගා ජලයෙන් පවා සෝදා පිරිසිදු කරන්න නොහැකි කෙලෙස් කිලිට සෝදා හරින මනා වූ ජලයක් වගේ කියලා සීලය හඳුන්වලා දීලා තියෙන හැටි. පින්නතනි ගංගා ජලයෙන් එහෙම නැත්නම් අපි පාවිච්චි කරන වතුරෙන් අපිට කුණු හොදන්න පුළුවන්. ඇඟේ කුණු සෝදන්නත් පුළුවන්, වස්ත්‍රවල කුණු සෝදන්නත් පුළුවන්. නමුත් ඒ ජලයෙන් කවදාවත් කෙලස් කුණු හොදන්න පුළුවන් කමක් නැහෙනේ. මුළු ජීවිත කාලෙම වතුරේ බැහැගෙන හිටියත් කෙලස් කිලුටු කවදාවත් හේදෙන්නේත් නැහෙනේ. එහෙමනම් සිතේ උපදින කෙලස් කුණු සෝදා හරින්න පුළුවන් මනා ජලයක් වගේ තමයි මෙන්න මේ සීලය. නැවත සඳහන් කරනවා ගිතෙල් සඳුන් මේ ආදී සිසිල් දේවල් වලින් නිමන්න බැරි කෙලස් ගිනි නිමන්න හොඳ බෙහෙතක් සීලය.
කෙලස් ගිනි නිවන්න හොඳ ජලයක් තමයි සීලය. ගිතෙල් සඳුන් කියන දේවල් සීතලයි. නමුත් ගිතෙල් වලින්වත් සඳුන් වලින්වත් කෙලස් ගින්න නිවන්න පුළුවන් කමක් නැහැ. පුද්ගල චිත්ත සන්තානයේ තුල ඇවිලෙන කෙලස් ගිනි නිමනව නම් ඒක නිමන්ඩ හොඳම ජලය තමයි සීලය කියන ජලය. අපි ළඟ කෙලෙස් වැඩි වෙන්නේ අපි ළඟ සිල් නැතිකොටනි. සිල් රකින්න කෙනෙකුගේ තියෙන්නේ අඩු කෙලෙස් ප්‍රමාණයක්. සිල් නැති කෙනෙකුට තියෙනවා ඊට වඩා ගොඩක් වැඩි කෙලෙස් ප්‍රමාණයක්. යම් කෙනෙකුගේ සිල් බිඳෙනවා නම් සිල් බිඳින්නෙත් නැයි. සිල් බිඳෙන්නත් හේතුව කෙලෙස්ම තමයි. කෙලෙස් වැඩි වුණහම තමයි සීලය ඉක්මෝල අපි වැඩ කරන්නේ. නැත්තං හැමෝම සංවරයි. කෙලෙස් වැඩි නිසා අසංවරයි. සඳහන් කරනවා රන්රුවන් වලින් නිම කරන ලද ඔටුන්නකට වඩා සීලේ නැමැති ඔටුන්න ඉතාම උතුම් කියලා. රන්රුවන් වලින් හදාපු ඔටුන්නක් කොයි වගේද? ඒ ඔටුන්න කොච්චර වටිනවා වුණත් සීලෙන් හදපු ඔටුන්න ඊට වඩා වටිනවා. පින්නතුනි, රන්රුවන් වලින් හදාපු ඔටුන්න මෙලව විතරනේ පළඳින්න පුළුවන්. අපි මිය යනකොට ඒ ඔටුන්නත් දාලම තමයි යන්නේ. නමුත් සීලෙන් නිමවන ලද ඔටුන්න මෙලව වගේම පරලොවත් පළඳින්න පුළුවන්. මෙලව වගේම පරලොවත් සැප පළගෙන අල්ල දෙනවා. ඒ නිසා උතුම්ම ඔටුන්නක් වගේ තමයි මනාව රකින්න ලද සීලය. උඩට යටට දිගට හරහට හැම පැත්තටම හමාගෙන යන මනාව සුවඳක් මේ ලෝකේ තියෙනවා නම් ඒ සුවඳ මොකද්ද? ඒක තමයි සිල් සුවඳ. මේ ලෝකේ සුවඳ වර්ග කොච්චර තියෙනවද? හැබැයි මේ ලෝකේ තියෙන එකදු සුවඳක්වත් උඩු සුළඟට නම් හමන්නේ නැහැ. සියලුම සුවඳ වර්ග යටි සුළඟින් හමනවා මිසක් උඩු සුළඟට හමන්නේ නැහැ. අග්‍රපස්ථායක ආනන්දයන් වහන්සේ ඔය ප්‍රශ්නේ වරක් බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා. අන්න ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ පිළිතුරක් ලබල දෙනවා. ආනන්ද, උඩට හමන සුවඳකුත් මේ ලෝකෙ තියෙනවා. උඩට, යටට, දිගට, හරහට මේ හැම පැත්තටම හමන සුළඟක් තියෙනවා. හැම දිසාවටම හමන සුළඟක් සුවඳක් තියෙනවා. ඉහළට හමනවා කියලා කියහම දෙව්ලොව බඹලොව සිසාරා පැතිරිලා යන සුවඳක් ආනන්දයික කියලා සඳහන් කළා. ආනන්ද හාමුදුරුව මහ කුතුහලයෙන් අහන්නේ ස්වාමීනි, ඒ තරම් දුරට හමන සුවඳ මොකද්ද කියලා. භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළේ ආනන්ද, ඒක තමයි සිල්වතුන්ගේ සිල් සුවඳ කියලා. එනම් සාමාන්‍ය සුවඳකට නොයා හැකි තරම් දුර ගමන් කරන සුවඳක් සිල් සුවඳ. යමෙක් මනුලොව සිල් රකින්නවා නම් ඒක දෙවියන්ට බඹුන්ට පවා දැනෙන්න පින්නතුනි වැඩි කාලයක් නම් ගත වෙලා නැහැ. ඒ නිසා සිල් ගුණ ආරක්ෂා කරන අයට දෙවි බඹුන්ගේ සැලකිල්ලත් බොහෝම ඉහළයි. රජුන්ගෙන් පවා ප්‍රශංසා ගෞරව ලබන උතුම් වශීකරණ මන්ත්‍රයක් තමයි සීලය. ඕනෑම කෙනෙක් ගරු කරනවා සිල් රකින්න අයට. අනිත් එක තමයි සිල් රකින්න කෙනා හරිම නිර්භීතයි. ඕනෑම සමාජයකට, ඕනෑම සභාවකට, ඕනෑම ප්‍රභූවරයෙක් අතරට සිල් රකින්න කෙනා බය නැතුව යනවා. ඒ තරම් පුදුම නිර්භයතාවයක් සීලය තුලින් ඇති කරලා තියෙනවා. මොකද පින්නතුනි සිල් රකින්න කෙනා වැරදි කරපු නැති කෙනෙක් නිසා, වැරදි කරන්නේ නැති කෙනෙක් නිසා කවුරු ළඟට යන්නද බයි? වරදක් කරලා තියෙනවා නම් යන්න චකිතයක් තියෙනවා.
නමුත් සිල් රැකපු අයට මොනම හේතුවක් නිසාවත් හිතේ උපදින බයක් සන්තාපයක් නම් නැහැ. අඩුම තරමේ මනාව සිල් ආරක්ෂා කරන කෙනා මාරයටවත් බය නැහැ. හේතුව මොකද්ද? මරණය කවදා හරි නමුත් එනවනේ අපි හොයාගෙන. ඒ මරණ ධර්මතාවයෙන් අපි කවදාවත් මිදෙන්න නෙමෙයි පින්නතුනි. ඒ කාන්තේම මරණය අපි සොයාගෙන එනවමයි. නමුත් මනාව සිල් සම්පූර්ණ කරන අය කවදාවත් මරණයට බය නැහැ. හිනා වෙලා මරණයට පත් වෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ඒ සිල් රකින්න කෙනෙක්. මොකද තමන් උතුම් සිල් රැකලා තියෙන නිසා හොඳක් හාරෝම දන්නවා මැරුණට පස්සේ උපදින්නේ මීට වඩා හොඳ තැනක කියලා. මැරුණට පස්සේ උපදින්නේ මීට වඩා හොඳ තැනක නම් මොකටද මැරෙන්න බය වෙන්නේ? එදාට කොහෙ මැරුණත් කමක් නැහැ. මරණය කියලා කියහම මරණේ ආකාර ගණනාවක් ධර්මයේ තුල විස්තර කරනවා. ඔය අතරේ එක මරණය ෂණික මරණය. මොකද්ද මේ ෂණික මරණ කියලා කියන්නේ? අපි සාමාන්‍යයෙන් කියන්නේ ගත වෙන මොහොතක් මොහොතක් ගානේ මෙරි මෙරි උපදිනවා කියලා. පරමාර්ථ ධර්මයේ තුල පැහැදිලි කරන ගැඹුරු කාරණාව. ඒ කාරණාව කොහොමද කියලා කිව්වොත් මෙතන බණ අහන්න වාඩි වෙච්ච බණ අහන්න වාඩි වෙන වෙලාව හිටපු අයත් දැන් නැහැ. දේශනාව කරන්න මේ ආසනේ වාඩි වුණ කෙනත් දැන් නැහැ. ඒ කතාව කතා කරන්න පටන් ගත්ත වෙලාව හිටපු අයත් දැන් මෙතන නැහැ. ඒ තරම් වේගින් පුද්ගලයා මැරෙමින් උපදිනවා. අන්න ඒකට තමයි ෂණික මරණ කියලා කියන්නේ. අපිට තේරෙනවද අපි වෙනස් වුණා කියලා? අපිට තේරෙනවද ගෙදරින් ආපු කෙනා නෙමේ දැන් ඉන්නේ කියලා? හැබෑවටම ඒ කාරණාව එහෙමම තමයි. නමුත් ඇයි වෙනසක් පේන්නේ නැත්තේ? පින්නතුනේ, අපේ සිත කොයි තරම් වේගවත්ද? තත්පරයකට සිතුවිලි කෝටි ප්‍රකෝටි ගණනක් උපදිනවා කියලා කියන්නේ. කෝටි ප්‍රකෝටි ගණනින් කියන්න බැරි තරමටම වේගවත් අපේ සිතුවිලි. හැම හිතකටම ආයුෂයක් තියෙනවා, නැත්නම් උපතක් තියෙනවා, පැවැත්මක් තියෙනවා, නැතිවීමක් තියෙනවා. ඒකට අපි කියන උත්පාද, ස්ථಿತಿ, භංග කියලා. ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා. තත්පරයකට සිත් කෝටි ප්‍රකෝටි ගණක් උපදිනවා නම් සඳහන් කරනවා සිතක් උඩ සිතක් කවදාවත්ම උපදින්නේ නැහැ කියලා. එක හිතක් ඇති වෙලා ඒ හිත පැවතිලා ඒ හිත නැති වුණාට පස්සේ තමයි දෙවනි හිත උපදින්නේ. එතකොට තත්පරයකට කෝටි ගණක් මේ තරම් සිතුවිලි උපදිනවා නම් ඒ සිතක ඇතිවීම පැවතීම නැතිවීම මොනතරම් වේගෙන් සිදුවෙනවද කියලා අපිට අඩුම තරමේ හිතාගන්නවත් පුළුවන්ද? එහෙනම් අන්නේ ඒ වගේ තමයි පින්නතුනි, මේ මුළු සකල ශරීරයම වෙනස් වෙනවා. වෙනස පේන්නේ නැත්තේ අපිට? මේ රූප කලාප වෙනස් වෙවි තිබ්බ තැන්වලම ඒ විදිහටම හට ගන්නවා. ඒ විදිහටම හට ගන්නවා. අන්න ඒක තමයි වෙනස පේන්නේ. අපේ පින්නුත් දැකලා තියෙනව නේද? තොරන් පෙන්නනවා. අපිට පේන්නේ කොහොමද? තොරණේ විදුලි ආලෝකයෙන් අපිට පේන්නේ නිකන් එක දිගට මේ ආලෝක ධාරාවක් ගමන් කරනවා වගේ. නොකඩුණ ආලෝක ධාරාවක් ගමන් කරනවා වගේ තමයි අපිට පේන්නේ. නමුත් ඇත්තටම වෙන්නේ ඒකද? රැයට පේන්නේ ආලෝක ධාරාව විතරයි. දවල්ට ලං වෙලා බැලුවොත් මොනවද පේන්නේ? එකින් එකට හේතු වෙන්න සවි කරපු
විදුලි බුබුලු දහස් ගානක්නේ අපිට පේන්නේ. එතකොට මේ විදුලි බුබුලු ඉතාම වේගෙන් දැල්විලා නිමෙනවා. දැල්විලා නිමෙනවා නිමෙන බවක් අපිට පේනවද? ආන්ගේ මේක දැල්විලා ඒක නිමිලා ඊළඟ එක දැල්වෙනවා. එහෙම එහෙම යන නිසා තමයි අපිට අර විදුලි රවුමක් තියෙනවා වගේ පේන්නේ. කිසි වෙනසක් පේන්නේ නැහැ. මොකද එකම විදිහේ විදුලි බුබුලු එකම විදිහේ ආලෝකයෙන් තමයි නිකුත් කරන්නේ. හැබැයි වැරදිලාවත් නිල් පාට විදුලි බුබුලු සිය ගානක් අතරේ කහ පාට එකක් පත්තුනොත් මොකද? අර ආපු එක දිගට තිබිච්ච ගලාගෙන ආපු රවුම වෙනස් වෙන්නේ නැද්ද? එතකොට අපිට තේරෙන්නේ නැද්ද මෙතන වෙනසක් තිබුණා කියලා? අන්න ඒ වගේ තමයි එකම විදිහට මේ සිත් ඇතිවෙනවා නැතිවෙනවා ඇතිවෙනවා නැතිවෙනවා මේ රූප කලාප උපදිනවා නැතිවෙනවා ඒ වගේම රූප කලාප ආයේ හටගන්නවා. ඔය අතර හදිස්සියේ තුවාලයක් වුණොත් එතන උපදින රූප කලාප අනිත් තැන්වල උපදිනවට වඩා වෙනස්. අන්න එතකොට නම් පේනවා වෙනසක් මෙතන තියෙනවා කියලා. හේතුව ශරීරයේ තිබුණ ස්වභාවයේ පොඩි වෙනසක් වෙලා එතන තුවාල වෙලා. ඉතින් මේක හරි ගැඹුරු කාරණාවක්. නමුත් මම මේක මෙහෙම සඳහන් කළේ මරණය මොනතරම් වේගයෙන් අපි හොයාගෙන එනවද? ජවනහංස රජ්ජුරුව මේ කාරණාව බර්ණස් රජ්ජුරුවන්ට පැහැදිලි කළා මාරයා මොනතරම් වේගයෙන් එනවද කියලා. ඒක තේරුම් ගන්න ජවනහංස ජාතකයේ කියවන්න ඕනේ. ජවනහංසයෝ කියන්නේ සූර්යාට වඩා ගොඩක් වේගෙන් පියාඹන හංසෙක්. සූර්යාගේ වේගයට වඩා ගොඩක්ම වේගවත්. බර්ණස් රජ්ජුරුවන්ගේ හොඳ හිතවතා. සූර්යත් එක එක දවසක් තරඟෙට දුවලා තුන් වතාවක්ම සූර්යා පරාජය කරනවා. අන්තිමට තීරණය කරනවා හිරුත් එක්ක දුවන එක නිෂ්ඵල වැඩ. සූර්යාට මගෙත් එක්ක ගමන් කරන්න බෑ. නිකං විහිසෙනවට පත් වඩා මගේ යාළුවාව බය කරලා බණක් කියන්න ඕනි කියලා. බරණස් අහසේ කහන්සය ඊගිල්ලෙන්නේ මේ බරණසට හිරු කිරණ පතිත වෙන්න දෙන්නේ නෑ මේ හංසයා. යොදුන් ගානක් සුවිශාල බරණස් අහසේ හැම තැනම හංසයා ඉන්නවා. හංසයා හැම තැනම ඉන්න නිසා පේන්නේ එකම වස්ත්‍රයකින් බරණැස වහල වගේ. බලන්නකො අපි ගිනි පෙනෙල්ලක් අරගෙන හයියෙන් කරකවනකොට තියෙන්නේ එක පෙනෙල්ලයි වුණාට අපිට පෙනෙන්නේ ගිනි වලල්ලක්නේ. නමුත් එක පෙනෙල්ලයි බව අපි දන්නවා. අන්නේ වගේ එක තනි හංසයයි එක හංසයෙක් මුළු රාජ්‍ය පුරාම ගිල්ලෙන්නේ තනි කරම වස්ත්‍රයකින් වහල වගේ බරණැස කරුවල වෙලා. රජ්ජුරුව ගාවට ගියහම රජ්ජුරුව කාරණාව අහනවා. රජ්ජුරුවන්ට කියනවා සූර්යත් එක තරඟිට දුවලා ආවේ බරණස් රාජ්‍ය කළුවර කළේ මම කියලා. ඉතින් එතන ඉඳලා රජ්ජුරුවන්ගෙන් බේරෙන්න බැරුව යනවා සූර්යත් එක දූපු වේගෙ පෙන්වන්න කියලා. රජ්ජුරුවන්ට කියනවා මහරජේක පෙන්වන්න බැරි වේගයක් පේන්නේ නැහැ කියලා. කීවට රජ්ජුරුවන්ගෙන් බේරෙන්න බෑ. වෙන උපක්‍රමයක් පාවිච්චි කරලා තමන්ගේ වේගය රජ්ජුරුවන්ට පෙන්නලා මහරජ්ජුරුවන්ට කියනවා මහරජ හැබැයි මං නුඹට පෙන්නුවේ මගේ උත්කෘෂ්ඨ වේගයත් නෙමේ මගේ මධ්‍යම වේගයත් නෙමේ මං මේක සාමාන්‍ය යන ගමන තමයි ඔය පෙන්නුවේ කියලා. ඒකවත් රජ්ජුරුවන්ට පේන්නේ නැහැ හංසයා යනවා. කරේ පොඩි බෙල් එකක් බැඳගෙන ඉන්නවා ගෙජ්ජියක් බැඳලා තියෙනවා. හංසයා යනකොට මේ ගෙජ්ජිය හෙලවෙනවා ඇහෙනවා. එතකොට රජ්ජුරුව දැනගන්නවා දැන් මෙහෙන් ගියා මෙහෙන් ගියා කියලා. හංසෙක් නම් පේන්නේ නැහැ ඒ උනාට. ඉතින් රජ්ජුරුවන්ට මේ විදිහට වේගය පෙන්ලා ඉවර වුණාම රජ්ජුරුව අහනවා මගේ යාළුවා නුඹේ උත්කෘෂ්ඨ වේගය එහෙනම් කොහොම වෙනව ඇද්ද? ඒ උත්කෘෂ්ඨ වේගයටත් වඩා වේගෙන් යන දේවල් ලෝකේ තියෙනවද කියලා. හංස රජ්ජුරුව හිනා වෙලා කියනවා
मगे उत्कृष्ट वेगे मुखद महाराजे ईट वडा मुन तरंग वेगे यन देवल तीयन अदेल रजु आहन अये मुनो अदेल मगे उत्कृष्ट वेगेट वडा हुंगा वेगे सत्व अलंकट मारे आयन के हंकल बरनेस रजु कलंते हेदिल वेटुना राज पुरुष मुहुन पेंगी हेला नवत सिहि गन्वला रज्जुरु नेगिट्टे हम रज्जुरु हंस रज्जुरु अंगें अहनो इच्चर वेगें मारे आपि होयागिने नवा नं मगे मित्रयानी आपि मोनवद करंडो ने कियला हंस रज्जुरु एकटत हिना वेला कियन्नी महाराज मुकटद बाय वेन्नी अवमय उपरिमय निमे अवमय तिसरण सहित पंसिल रखगन दसदान वस्तु संपूर्ण करगनी एक अबुद्धोत्पाद कालेसरण कथावक ने पंसिल रखगन दसदान वस्तु संपूर्ण करगंड मारेट कमती इकनी मे मट्टम संपूर्ण मेरुनोत् सतरापायं बेरेंड पुलुहंके ईट वडा उसस्ल रेखगन उसस्विधि गुणपुरागन पिंकर ईट वडा उसस्तंगलट अवमय पंसिल तीनवन सतरापायट अन्याकिसा मिथन सदहंकला उडट यटट दिगट हरहट मेनविन हमायन सुवंद सिल सुवंदल की पंसिल इन मनुल यमकिन पंसिल रखिन वनंग अटसिल रखिन वनंग देवी बंबुन फवा ओंट बहोम प्रियई इनिस आरक्षा संपत्ति नमुत हदन वन महंसेला देवलवट पियगेट पेलक सीले केल कियन्ने देवलवट यंड होंद सोपाने केल संदहं करनो इकन मे प्रकाशें तहवर करमे सुगतिये यंड कमतिनांग सिल तीयंड मोन के निर्वाण महानगर एट गमन कले है कि मार्ग शील संदर सिल्वता अपायट बायनति भवत् दुस्सील अट मीन मरण बायद नति भवत् संदर अभी मुलिंग कथा कला सिल्वत्ता कोहमत निरेट भयत्न है मेरेन्न भयत्न है दुस्सीलाय तमाय मे हमे केटम भय दुस्सीलयाट तीन प्रश्ने मरणिंग मत्ते कोहेद यान्ने एतोट ओहुट सकाई दुगति उपदीद कियला तमंगे हिते तियेनवा पुंचि दवस वल इंदला अहला तियेनवा मे वेरदि करहम मेहेम मेहेम निरे यानवा कियला नमते वचन वलट गरुण कर कलेम वेरदी नम दंग कल्पना वेन्नेम तमंग अतिंग वेच्च वेरदी सिल रेकपु किनिकुट मोनवाद कल्पना वेन्नेम तमंग रेकपु सिल समन तमन दुन्नु दंग तमंग करपु पिंग कंगेने दे मे देन्नगें कौद सतुटिंग मेरेन्नी गुणपुरपु केना सतुटिंग मिय देना इन मेकई संधर सिल्वता अपायट बयने नम दुस्सील पूज्यल मरण भय मिदिलने नवते संधर हीन जातीय उपन्यकुट पवा सिल यत्नम रजुन पवा वंदिन निशा सीले कुल संपत्ति इक्मासिटी मुखदमिकी रजवरु केलके नुसस्म कुलियाये ब्राह्मण वृत्तिनो पिनदिने समहर कालवलट ब्राह्मण कुली हुंगा कुसस तव समहर कालवलट राज कुली गोडा कुसस ब्राह्मण कुली उसस कालवलट महाबोसत्तुरु पहलवेनि ब्राह्मण पौलवल राज कुली उसस कालवलट महाबोसत्तुरु उपदिन्ने राज पौलवल अपे शासने भाग्यतु नुहसगे काली उसस पिलपत राज पिलपत एनिसाई महाबोसतानन वहंसे रजपौलक उत्पत्ति लबन
ජාතියෙන් හීන අය. කවුද මේ ජාතියෙන් හීන අය කියලා කියන්නේ? අපි කියන්නේ කුල ක්‍රමයක් කියලා. හරියට මිනිස්සු ගාව අතීතයේ මේ කුලය ගැන ලොකු මානයක් තිබුණා. අපි උසස් අනික් අය පහත් කියලා. නමුත් බුදු දහම එහෙම දෙයක් තියෙනවද? යමෙක් ළඟ කුල මැනීම තියෙනව නම් ඔහු තාම හරියට බුදු දහම කෙනෙක් නෙමෙයි කියන එක තමයි කියන්න වෙන්නේ. කුලයට ගරු කිරීමක් බුද්ධාගමේ නෑ. භාග්‍යතුන් වහන්සේගේ ශාසනයට යම් කෙනෙක් ඇවිල්ලා පැවිදි වුණහම ඒ පුජ්‍යලයා ආවේ මොන පැත්තෙන්ද? ඒ පුජ්‍යලයාගේ මුල් පරපුර මොන කුලේද? මේ මොකවත් ශාසනය බැලුවද නෑ පින්නතුනි. සම්මා සම්බුද්ධ ශාසනය ඕන කෙනෙකුට විවෘතයි. ඒ ශාසනය ඇවිල්ලා පැවිදි වුණාට පස්සේ බ්‍රාහ්මණ භික්ෂුව, ශාස්ත්‍රීය භික්ෂුව, වෛශ්‍ය භික්ෂුව එහෙම හැඳින්වුවාද නෑ පින්නතුනි. සියලු දෙනාම එකම නමකින් තමයි හඳුන්වන්නේ. ඒ නම තමයි ශාක්‍ය පුත්‍ර ශ්‍රමණ කියන නම. එතකොට මේ ශාසනයට ආවට පස්සේ රජවරුත් බ්‍රාහ්මණවරුත් සමහර වෙලාවට ශුද්‍ර කුලවලින් පැවිදි වෙච්ච අයට වන්දනා කළා. අපේ පින්නතුන් මතකද සුනීතගේ කතාව? සුනීත කියලා කියන්නේ කසල සෝදපු කෙනෙක්, වැසිකිලි සුද්ද පවිත්‍ර කරපු කෙනෙක්, මන්මාවත්වල කානු සුද්ද කරපු කෙනෙක්, එදා යුගයේ හැටියට පහත්ම කුලේ ඉපදිච්ච කෙනෙක්. උසස් වංශවත් බ්‍රාහ්මණවරු වෙනකොට සුනීතලා වගේ අය හැංගෙන්න ඕනේ, පේන්න ඉන්න බෑ. ඒ වාගේ පහත් කුලවල අය ඇහැ ගැටෙන එකත් සඳහන් කරලා තියෙන්නේ හොඳ නෑ කියලා. ඒගොල්ලෝ තීරණය කළේ එහිමයි, ඔවුන් දකින්නවත් හොඳ නෑ කියලා. භාග්‍යතුන් වහන්සේත් වඩිනකොට සුනීත පාර වැඩ කර කර ඉඳලා සුනීත දුවගෙන ගිහිල්ලා ගෙයක් පිටිපස්සේ හැංගුණා. සුනීත කාගෙන්ද හැංගෙන්න හදන්නේ? බුදුරජාණන් වහන්සේගෙන්. පුළුහන්ද සුනීතට හැංගෙන්න? භාග්‍යතුන් වහන්සේගේ දෘෂ්ටි කෝණයට මොනවද පින්නතනි බාධා කරන්නේ? බිත්තියක් තිබුණොත් බිත්තිය එහා පැත්ත පේනවා, ගල් පරුවතයක් තිබුණොත් ගලෙන් එහා පැත්ත පේනවා, ගහක් තිබුණොත් ගහෙන් එහා පැත්ත පේනවා. අදිෂ්ඨාන කළොත් ගල් පරුවතේ මුලත් බලහැකි, මැදත් බලහැකි, අගත් බලහැකි, එහා පැත්තත් බලහැකි. එහෙම බලන්න පුළුවන් ඇහැක් බුදුරජාණන් වහන්සේට තියෙන. මොනව නිසාද හොඳට පේන ඇස් ලැබෙන්නේ? අපි කියන්නේ දීපදෝ හෝති චක්කුදෝ කියලා. මොකද්ද මේකේ තේරුම? පහන් දුන්නහම ඇස් ලැබෙනවා. පහනක් දල්වනවා කියලා කියන්නේ ඇහක් දෙනවා වාගේ වැඩක්. අපිට තියෙන ඇහෙන් රැයට වැඩ ගන්න පුළුවන්ද? මේ ඇස් දෙකම රැයට කිසිම වැඩක් නැති ඉන්ද්‍රිය දෙකක්. කළුවරේ වැඩ කරන්න බෑ මේ ඇස් දෙකින්. රැයටත් ඇස් දෙකින් වැඩක් කරව ගන්න නම් අපිට හොඳ ආලෝකයක් තියෙන්න ඕනේ. ආලෝකයක් තියෙනවා නම් ඇහෙන් ආපහු රැයටත් වැඩ කරන්න පුළුවන්. එහෙනම් දීපදෝ හෝති චක්කුදෝ, පහන් දල්වන්නේ රැයටනේ. පහන් ආලෝකයක් පූජ කළා කියලා කියන්නේ ඇස් දෙකක් දුන්නා වගේ වැඩක්. ඒක නිසයි ඒ කියමන එහෙම තියෙන්නේ. හැබැයි ඉතින් පහන් පූජාවල් ගැන වෙනම කතා කරන්න වෙනවා එහෙම කරුණු සාකච්ඡා කරන්න ගියොත්. මේ තරම් දිවස් ලබන්ඩ අපි කරන පහන් පූජාවෙන් පුළුහන්ද කියලා අපහු හිතන්න නම් වෙනම පින්නතුනි. නිකන් හිතලා බලන්නකො. අපි ගිහිල්ලා පහන් 10ක් පත්තු කරලා එනවා. ආලෝකයේ ලැබෙන්නේ පහන් පත්තු කරන්නේ. එනකොට අපේ ගෙදර ලයිට් නැහැ. පහන් 10ක් පත්තු කරලා තියෙනවා. කැමතිද? නිකන් හිතලා බලන්න කැමති දෙයකට කියලා.
එමන අපි ඒකට කැමති නෑනේ ගේ ඇතුලේ පහම්පත් වෙනවට. ඇයි කැමති නැත්තේ? ඒ එළියෙන් අපිට වැඩ කරගන්න බැරි හින්දා. එතකොට එහෙනම් පහන් 10ක එළියට අපි කැමතිද? එහෙනම් පහන් 10ක් දැල්වලා ආවහම අකමැති පූජාවක් නෙමේද කරලා තියෙන්නේ? සමහරලාට එහෙම කතා කරන්න ගියහම සම්ප්‍රදාය වෙනස් කරනවා කියලා බනින්නත් පුළුවන්. නමුත් පින්නතුනි, එහෙම ආලෝක පූජාවල් කරලා කඳු හරහා ගස් හරහා බිත්ති හරහා බලන්න පුළුවන් ඇස් දෙකක් ලබන්න පුළුවන්ද කියලා අපහු හිතන්න ඕනේ. එනිසා ඉතින් අතීතයේ දැල්වේ පන්දම් රෑ එළි වෙනකන් දැල්වපු විශාල පන්දම් තිබුණේ. ඒ පන්දම් වල එළියෙන් හුඟක් දේවල් කරන්න පුළුවන්. ලොකු එළියක් තිබුණා. ඉතින් එහෙම කල්පනා කරලා බලලා පහන් පූජාව ගැන අපව හිතන්න ඕනේ. ඉතින් මේ කාරණාවට අපි ආවේ, ඉතින් සුනීතට හැංගිලා ඉන්න බෑනේ භාග්‍යතුන් වහන්සේගෙන්. සුනීතට කතා කළා භාග්‍යතුන් වහන්සේ. සුනීත බොහොම බයෙන් තමයි ආවේ. නමුත් බ්‍රාහ්මණය ළඟට යන්න බය වෙනවා වගේ, රජවරු ගාවට යන්න බය වෙනවා වගේ, තුන් ලෝකේ අධිපතිය ගාවට යන්නත් බය වෙන්න ඕනේද? කරුණාවේ ප්‍රතිමූර්තියයි සම්මා සම්බුද්ධ කියලා කියන්නේ. භාග්‍යතුන් වහන්සේ ඇහුවා, ඇයි හැංගුනේ කියලා. සුනීත කාරණාව කිව්වා, දැක්කනම් කසපාර කණ්ඩ වෙනවා කියලා. නමුත් සුනීත හැංගුනේ බුදුරජාණන් වහන්සේ වඩිනකොටනේ. සුනීත හිතන්නේ ඇති, භාග්‍යතුන් වහන්සේ දැක්කත් මට එහෙම වෙයි කියලා. කරුණු කාරණා කතා කරාම භාග්‍යතුන් වහන්සේ සුනීතගෙන් අහනවා, ඇයි සුනීත මහණ වෙන්න කැමති නැද්ද කියලා. සුනීත අහනවා, ස්වාමීනි, මං වගේ අය මහණ කරන්නේ කවුද කියලා. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා, සුනීත මම ඉන්නේ, මං මහණ කරන්නම් කියලා. සුනීතට එදා දැනුණ සතුට සුනීතට ජීවිතේ වෙන කවදාවත් දැනෙන්න නැති වෙයි. සුනීත කසල හොදලා ඉවරයි. සුනීත එදා බුදුරජාණන් වහන්සේ දෙක යනවා. භාග්‍යතුන් වහන්සේ සුනීත පැවිදි කරනවා. භික්ෂුන් වහන්සේලා ළඟ සාසනික ප්‍රතිපදාව ඉගෙනගෙන සුනීත වනාන්තරගත වෙනවා. හුදකලාවේ වනාන්තරයේ වැඩ ඉඳගෙන බොහොම වීරියෙන් බවුන් වඩලා කෙලෙස් නැති කරලා දවසක සුනීතයන් මහරහතන් වහන්සේ නමක් බවට පත් වුණා. ඉන්නතනි, මනුලව මිනිස්සු ගැන කවර කතාද? බඹලොවින් නික්මුණ මහා බ්‍රහ්මයා සුනීතයන් වහන්සේ ළඟට ඇවිල්ලා එක දණක් බිම තියලා අනික් දණ මඩල උඩ වැලමිට තියලා දෝත එකතු කරලා නලල මත තියලා සුනීත මහරහතන් වහන්සේගේ ඉස්සරහ අපිට වැඳගෙන ඉන්නවා පුරුෂ අජානීයන් වහන්සේ, ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා කියලා. රජවරු, සිටුවරු, බ්‍රාහ්මණයෝ මහමග මුණ ගැහුණත් ගුටි කණ්ඩ සිද්ධ වුණ සුනීත අද බ්‍රහ්මලෝකේ මහා බ්‍රහ්මයා සුනීත ළඟ දණ ගහලා වැඳගෙන ඉන්නවා. අන්න ඒක නිසයි සඳහන් කළේ, හීන ජාතියේ උපන්නෙකුට පවා සිල් ඇත්නම් රජුන් පවා වඳින නිසා සීලේ කුල සම්පත්තියේ ඉක්මවා සිටිනවා කියලා. මොන ජාතියේ ඉපදුනත් සීල සම්පත්තිය තියෙනවා නම් ඕනෑම කෙනෙක් තමන්ට යටත්. අපි හැමෝම කැමති ලොකු බල පරාක්‍රමයක් ගොඩනගා ගන්න. තමන්ගේ බලයට අනික් අය යටත් වෙනවා දකින්න. දැන් එහෙනම් මෙතන මොකද්ද මේ කියන්නේ? රජුන් පවා යටත් කරන, දෙවියන් බඹුන් පවා යටත් කරන මහ පුදුම බල පරාක්‍රමයකට තමයි සීලය කියලා කියන්නේ. ඒ බලය ඒ තරම්ම බලවත් නම් පින්නදී සිල් රකින්න අපි තාමත් මැලි වෙන්නේ ඇයි? බලයට කැමති අය සිල් රකින්නමයි තියෙන්නේ. එදාට තමයි ඒ බලය බලාපොරොත්තු වෙන විදිහට යොදා ගන්න පුළුවන්. යමක් දිහා බලන කෙනාට ඇසත්,
යමක් අහන කෙනාට කනත් යමක ගඳ සුවඳ දැනගන්න නහයත් යමක රස දැනගන්න දිවත් යමක පහස සුවය දැනගන්න කයත් අරමුණු ගැනීමට මනසත් ප්‍රධාන වෙන නිසා පින්නතුනි අපි ඒවට කියන්නේ මොනවා කියලාද ඉන්ද්‍රියන් කියලා එහෙනම් මෙම ඉන්ද්‍රියන් යමෙක් හික්මවා ගන්නවද ඒකට කියන්නේ ඉන්ද්‍රිය සංවරයයි කියලා අපේ ඉන්ද්‍රියන් යමෙක් හික්මවනවා නම් ඒකට කියන්නේ ඉන්ද්‍රිය සංවරය කියලා සීලයෙන් මොකද කරන්නේ සීලයෙන් කරන්නේ ඉන්ද්‍රියන් සංවර කරන එකම තමයි රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් ගිනිගත් මිනිස්සුන්ව නිමන එක තමයි සීලයෙන් කරන්නේ ඒකයි සංවර කරනවා කියලා කියන්නේ හික්මවනවා කියලා කියන්නේ සීලයට මේ ලෝකෙ කොච්චර දේවල් කරන්න පුළුවන්ද ඒ වුණාට ධර්මය දන්නේ නැති අය හිතාගෙන ඉන්නේ සිල් නැති වුණාම තමයි ගොඩක් දේවල් කරන්න පුළුවන් වෙන්නේ කියලා සිල් ඇති අයට සිල් නැති අයට කරන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා ඉතින් ඒ නිසා යමෙක් ඉන්ද්‍රිය සංවර කරලා නම් ඒ ඉන්ද්‍රිය සංවර වෙන්නේ සීලයත් එක්ක. ඒ කාරණාව පැහැදිලි කරනවා නුවණින් නොසලකා ඉඳුරන් පාවිච්චි කරනවා නම් අයහපත පමණයි ඉතිරි වෙන්නේ කියලා. නුවණින් නොසලකා ඉඳුරන් පාවිච්චි කරනවා නම් ඒ පාවිච්චියෙන් පස්සේ මට ඉතිරි වෙන්නේ අයහපතම විතරයි. යෝනිසෝ මානසිකාරයෙන් යුතුව ඉඳුරන් පාවිච්චි කිරීමෙන් ලැබෙන යහපතද අපමණයි. මොකද්ද මේ යෝනිසෝ මානසිකාරය කියලා කියන්නේ? එල්ලඹ සිටි සිහිය. ඒ කියන්නේ හැම මොහොතේම හැම කල්හිම මනා සිහියෙන් වැඩ කරනවා කියන එකයි. ගැඹුරු කාරණාවක්. හුඟක් දිගට කතා කරන්න ඕන වචනයක්. හැම කල්හිම සිහියෙන් ඉන්නවා. පින්නතුනි ආන් එතකොට අකුසල් වලින් මිදෙන්න කොච්චර පහසුද? තමන්ගේ හිතට ආවත් යම් සිතුවිල්ල සිහියෙන් ඉන්න කෙනා දන්නවා මට ඇති වුණ සිතුවිල්ල රාගද? මට ඇති වුණ සිතුවිල්ල ද්වේෂද? මට ඇති වුණ සිතුවිල්ල මෝහද? ඕක හරියට දැනගත්තේ නැත්තම් රාගය ආපු තැන රාගයට ක්‍රියාත්මක වෙන්න උත්සාහ කරනවා රාගයත් එක්ක. ද්වේෂය ඇතිවෙච්ච තැන කෑ ගහනවා බයිනවා පහර දෙන්න උත්සාහ කරනවා අඥානකමත් එක්ක. අපි කරගන්න වැරදි ගොඩක් තියෙනවා. නමුත් පින්නතුනි යෝනිසෝ මනසිකාරය යමෙකුට තියෙනවනම් වහාම හඳුනා ගන්නවා මේක රාගසිතක්. මේ රාගසිතත් එක්ක හැසිරුණොත් මට උපදින්නේ අකුසල් ප්‍රමාණයක් කරන්න බැරි තරම් ප්‍රමාණයක්. අන් ඒක නිසා ඉපදුන සිත හඳුනගන්න ඕනේ. මේ සිතින් යුක්තව වාසය කරනවා නම් තව තව වර්ධනය වෙන්නේ රාගයයි. රාගය කියලා කියන්නේ කුසල සිතක්ද? ලෝභ ද්වේෂ මෝහ එමෙතන රාග ද්වේෂ මෝහ ප්‍රධානම අකුසල් මුල් තුන. එහෙනම් හිත ඇතුලේ පැය ගාණක් වැඩෙන්නේ ලියලන්නේ රාගසිතක් නම් කොච්චර කාලයකට සතර අපායට ඉඩ වෙන් කරගත්තද කියලා කාටද කියන්න පුළුවන්? එහෙනම් රාගසිත හඳුනගෙන රාගයෙන් ඈත් වෙන්න ඕනේ. ද්වේෂසිත හඳුනගෙන ද්වේෂයෙන් ඈත් වෙන්න ඕනේ. කේන්ති ආව කියන කාරණාවක් හිතන්නෙත් නෑ. කේන්තියත් එක ක්‍රියාත්මක වෙන එක තමයි වෙන්නේ. ගහනවා, මරනවා, කපනවා, කොටනවා මේ ඔක්කොම කරන්නේ දේශසිතත් එක්ක. එහෙනම් දේශයේ තියෙන තාක්කල් මං ඉතින් යහපතක්ද වෙලා තියෙන්නේ? මටත් සමාජයටත් දෙපැත්තටම යහපතක්. ආගේ නිසා හැම වෙලාවෙම යෝනිසෝ මානසිකාරයෙන් වාසය කරන්න කියලා සඳහන් කළා. හිතට එළඹෙන සිත් කුසල් ද අකුසල් ද කියලා හඳුනගෙන අකුසල් බැහැර කරලා කුසල් වඩා වර්ධනය කරන්න ඕනේ.
චතුරංග සමන්නාගත වීරිය ගැන කතා කරනකොට මේ කාරණාවල් කොච්චර පැහැදිලි කරන්න පුළුවන්ද? ඒ වගේම පින්නතිනි වරක් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා නූපන් අකුසල් නූපදවන්න කියලා. උපන් අකුසල් යටපත් කරන්න නූපන් අකුසල් නූපදවන්න. එන රාගයත් එක්ක රාග සිතින් වාසය කරනවා කියලා කියන්නේ නූපන් අකුසල් ගොඩක් උපදිනව නෙමේද? අර බුද්ධ වචනේ අමතක වෙලා නෙමේද? නමුත් අපි රාගය උපදවන දෙයක් දැක්කහම අපි හරි කැමතියි ඒක ගැන මතක් කරන්න. හිතින් රස විඳින්න. නමුත් හිතින් රස විඳිනවා මතක් කරනවා කියලා කියන්නේ පව් කන්දක් ගොඩ ගන්නවා කියන එක නෙමේද? නමුත් බණ අහලා ධර්ම කාරණාව දැනගෙන ඉන්නවන ඒ ඉපදිච්ච රාගසිත මව වනසනවා කියන කාරණාව දැනගන්නවා. ඒ රාගසිත යක්ෂයෙක් වගේ පේනවා. අන් ඒ නිසා සඳහන් කළා නුවණින් නොසලකා ඉඳුරන් පාවිච්චියෙන් සිදුවෙන්නේ අයහපතක්ම පමණයි. පින්නතෙනි බිලී බාන කෙනෙක් තමන්ගේ බිලී කටුවට ඇමක් අමුණලා බිලී කටුව වතුරට දැම්මහම ඒක ගිලගන්න මාළුවා බිලී බාන පුජ්‍යලයා තමන් කැමති කැමති විදිහට පරිහරණය කරනවා. බිලී බාන කෙනෙක් බිලී කටුවට ඇමක් අමුණලා වතුරට දානවා. මේ සිද්ධිය අපි දැකලා තියෙන ඕන තරම්. ඊට පස්සේ මාළුවෙක් ඇවිල්ලා ඒ ඇම ගිලිනම් දැන් මාළුවා කටු ඇමිනිලා ඉන්නේ. බිලී බාන පුද්ගලයා තමන්ට කැමති කැමති දෙයක් ඒ මාළුවාට කරනවා. ගොඩට ගන්න නම් ගොඩට ගන්නවා. වතුරෙම තියාගෙන ඉන්නවා නම් ඊට වඩා ලොකු මාළුවෙකුට ගිලින්ද එහෙම කරන්නත් පුළුවන්. අරගෙන මරන්නත් පුළුවන්. මැරුණට පස්සේ කපන්නත් පුළුවන්. තමන්ට පුළුවන් නම් පණ පිටින් කපන්නත් පුළුවන්. බිලී බාපු පුජ්‍යලයට මාළුවට ඕනම දෙයක් කරන්න පුළුවන්නේ. තමන් කැමති ඕනම දෙයක් කරන්න පුළුවන්. මෙන්න මේ ඉන්ද්‍රියන් හරහා මාරයත් මේ ලෝකෙට ඇමක් දාලා තියෙනවා. ඊතර මේ ඉන්ද්‍රියන්ට වසඟ වෙලා ඒ ඉන්ද්‍රියන්ගෙන් දකින දේවල් වලට ඇහෙන දේවල් වලට දැනෙන දේවල් වලට ගඳ සුවඳට මේවට වහල් වෙලා අපි වැඩ කරනවා කියලා කියන්නේ අපි දැන් ඇම ගිලලයි තියෙන්නේ. එහෙනම් ඉතින් මාරයට ඕන දෙයක් අපි වෙනුවෙන් කරන්නත් පුළුවන්. ආන් එහෙම තේරුම් ගත්තහම මං කොච්චර අවිනිශ්චිත ජීවිතයක්ද මේ සිලුත් නැතුව ගත කරන්න කියලා දැනෙන්න ගත්තහම ආන් එතකොට ඉක්මන් කරන්න හිතෙනවා. වැඩි වැඩියෙන් සිල් රකින්න ඕනේ. එම ගලව ගන්නත් ඕනේ. බණ නාහන තාක්කල් එහෙම හිතෙන්නේ නැහැ පින්නතුනි කාටවත්. නිතර නිතර බණ අහන අයට තමයි මේ ලෝකේ තියෙන භයානක බවත් ඒ භයානක බවෙන් මිදෙන විදිහත් දෙකම දැනගන්න පුළුවන් වෙන්නේ. අන් ඒ නිසා මනවින් ධර්ම ශ්‍රවණය කරලා තිසරණ සහිත පන්සිල් ආරක්ෂා කරගෙන මේ තරම් උදාරයි වටිනවයි කියන සීලය මනාව රැකගෙන මෙලව ජීවිතයේ සුවපත් කරගෙන පරලෝ ජීවිතයේ සුගතිගාමී කරගෙන අමා මහ නිවනට මඟ හදාගන්න මේ උතුම් සද්ධර්ම දානානිසංසයත් ඒ වගේම ලෝක සත්වයාට ධර්මයේ දානය කරලා ලබාගත් කුසල ශක්තියත් මේ උතුම් ධර්ම කාරණාවන්ට අනුව තමන්ගේ ජීවිතය ගොඩනගාගෙන කටයුතු කරන්න සියලු දෙනාටම ශක්තිය ධෛර්යය වාග්ය වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා. පින්නතුනි අද උතුම් වූ ගණක මොග්ගල්ලාන සූත්‍ර දේශනාව ඇසුරින් සිදු කරනු ලැබූ අටවෙනි ධර්ම දේශනාවේ දායකත්වයේ දරනු ලබන්නේ ප්‍රංශේ පදිංචි ජනත් අත්තනායක මහත්මයා සහ එතුමන්ගේ බිරිඳ ලීලා අත්තනායක මහත්මිය විසින්.
එවැගේම දරුවන් වන අශේන් අත්තනායක සහ එම බිරිඳ මෝගන් අත්තනායක ප්‍රවීන් අත්තනායක සහ මහේන් අත්තනායක චන්ද්‍රිකා ගුණතිලක මෙනවිය ඇතුළු පිරිස දේශනාවේ දායකත්වයේ දරනු ලබනවා. ඒ සදැහැති පිරිස සෙත් ප්‍රාර්ථනා කරනවා. නොවැම්බර් මස 5 වෙනි දිනට උපන්දිනයේ යෙදුන ලීලා අත්තනායක මහත්මියටත් නොවැම්බර් මස 7 වන දින එනම් අද දිනට උපන්දිනයේ යෙදෙන ප්‍රියන්ත ජයසිංහ මහත්මාටත් නොවැම්බර් 8 වන දිනට එනම් හෙට දිනට උපන්දිනයේ යෙදෙන දෙව්මි දහම්යා දියණියට සහ දෙසැම්බර් 3 වෙනිදා උපන්දිනයේ යෙදෙන සුභාෂිනී කාවින්දියා සුභාෂිනී තවින්දියා දියණියටත් තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදා වේවා. 85 වෙනි වී පසුවන ජනත් අත්තනායක මහත්මාගේ මෑණියන් වන සෞම්‍යලතා හේරත් මහත්මියට 93 වෙනි වී පසුවන එච්.එම්. ඥානවතී කිරියම්මාට ප්‍රභාෂිනී නවින්දියා දියණියට සහ යුරේෂා ගුණවර්ධන නැගණියට නිදුක් නිරෝගී දිවියකට තුනුරුවනේ ආශිර්වාදයෙන් ශක්තිය ධෛර්යය භාග්‍ය වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා. ඊට අමතරව ජනත් මහත්මාගේ පියාණන් වන ලයිනල් ගුණවර්ධන මහත්මාට ලීලා මහත්මියගේ දෙමව්පියන් වන පුංචි අප්පහාමි මහත්මාට සහ විමලාවතී මහත්මියට චන්ද්‍රිකා ගුණතිලක මහත්මියගේ මව වන ධම්මිකා මහත්මියට අපගේ සහලේ ඥාතීන් සියලු දෙනාට ගුරු මෑණිවරුන්ට සහ පියවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. දේශකයාණන් වහන්සේටත් ගෝනාවිල මාකඳුර සී සරණංකරාරාමේ මහා සංඝරත්නයේ ඇතුළු ලෝකවාසී මහා සංඝරත්නයටත් සහභාගී වූ සියලු දෙනාටම සහ ඔවුන්ගේ පවුල්වල හැමෝටම සියලුම ලෝ වැසියන්ටත් මේ රැස් කරගත්ත පින් අනුමෝදන් වේවා. තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා. ප්‍රාර්ථනා කරන බෝධියෙන් අමා මහ නිවණින් සැනසීමම උදා කරගනිත්වා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක ශාසනං. දේවෝ වස්සතු කාලේන සස්ය සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ.